මා නිවැරදි වශයෙන් 2005 ජූලි 5 වෙනිදා රැවටිලි දෙවරුනේ තවද 149ක් ලබා ගැනීම අනිකුත් අපේක්ෂකයන් තවද 44 සහ 4ක් ලබා ගැනීම 149ක් ලබා ගැනීම මා නිවැරදි වශයෙන් තියෙනවා 2005 ජූලි 5 ඒනම් මේ කාලේ වෙනකොට ඔබ මොනවද කරලා තියෙන්නේ දල්දා මාලිගාවට? දේවල් ඉල්ලුම් මම හිතන්නේ ඒක කියන්න ගියොත් මම කෙටියෙන් කියන්න මොකද එහෙම කියන්නේ ගියොත් එහෙම මුළු පත්තරේම ලියන්න නෙවෙයි මොකද අවුරුදු දසවල් අවුරුදුක කාල සීමාව විශේෂ දේවල් මොනවද? සුවිශේෂී දේවල් හැටියට විශේෂයෙන්ම ශ්‍රී දල්දා මාලිගාවේ දේවල් නෙවෙයි අවශ්‍යම තේරීපත් වූ විගස මා දල්දා මාලිගාවේ පරිපාලනය ප්‍රතිව්‍යුහගත කළා. ඇත්තටම එහි ප්‍රායෝගික ක්‍රියාවලියක් හැටියට විශේෂයෙන් දල්දා මාලිගාව තුළ දේශීය සහ විදේශීය වශයෙන් බෞද්ධ කටයුතු අංශ දෙකකුත් ඒ වගේම ඉඩම් අංශයක් පෙරහැර කාර්යාලය අවිගණන අංශය මුදල් අංශය වැනි අංශ බෙදා වෙන් කළා. ඒවට පුද්ගලයන් වෙන වෙනම ගොනු කරලා ඊට අමතරව දල්දා මාලිගාවේ මාධ්‍ය එකකෙක් ආරම්භ කළා. මූලික වැඩකටයුතු ආරම්භ කළා. ඔය කියන දේවල් කලින් තිබුණේ නැද්ද දල්දා මාලිගාවේ? දල්දා මාලිගාවේ දේශීය සහ විදේශීය වශයෙන් බෞද්ධ කටයුතු තිබුණේ නැහැ. ගිනු මංසක් සම්මුදල් අංශයක් තිබ්බා. ඉඩම් කාර්යාලයකුත් දල වශයෙන් තිබ්බා. නමුත් විධිමත් ඉඩම් කාර්යාලය සහ පෙරහැර කාර්යාලය කියන අංශ දෙකක් විශේෂ වශයෙන් ඇති කළා. ඔයවට නිලධාරීන් අනුයුක්ත කළා. කටයුතු ආරම්භ කළා. ඔයම සේවයක් කරපු ප්‍රදීප් නිලංග දැල තමයි මේ FCID එකට ගියේ. මොනවද FCID එකට ගියේ? ඇත්තටම ඒක පෞද්ගලිකව දලදා මාලිගාවේ සේවය කරපු අවුරුදු මාවතට අඩු කාල සීමාවක් සේවය කරපු නිහල් ෆර්ඩිනන්ස් කියන පුද්ගලයා පෞද්ගලික තරහකට පෞද්ගලික අමනාපයකට වසර ගණනාවක් තිස්සේ ප්‍රවෘත්තිපත්ව වලින් එහෙමත් නැත්නම් වෙබ් අඩවී වලින් මට චෝදනා කරපුවා. මම හිතන ජනතාව දැකලා ඉතින් ඇති නැත්නම් පත්‍රවල පළවෙනි ඉතින් ඒ චෝදනාවම නැවත චෝදනා පත්‍රයක් සීමගමින් යම් යම් නැතම් කරුණු අතුලක් කළා. දේශ සහගතව කරපු පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ඒකට කට උත්තරයක් දෙන්නේ මම හිතන්නේ අනිවාර්යයෙන්ම තමයි කට උත්තරයක් දෙන්න දෙනවා. ඉතින් ඒකට තමයි මට එන්න කිව්වේ. නැතුව මේ ගියේ එක මාධ්‍ය දෙලින් වැඩි නඹරුවක් යනලාලා ලොකු ප්‍රචාරයක් ලබා දීලා හරියට මම වැඩිකාරෙක් වෙච්ච විදිහට ආව අත්අඩංගුවට ගත්තේ විදිහට පවා මාධ්‍ය දෙලින් දක්වලා ඉතින් වැඩි ප්‍රචාරය ලබා දුන්නා. අතන මම ඉතින් සාමාන්‍ය පුරවැසියෙක් ඇටියට මම එන්න කිව්වහම ඉතින් ගිහිල්ලා කට උත්තර දීලා ආපු එක තමයි කළේ. මම මාධ්‍ය තුල පැය ගණන් හිටියා කියලා. මම මාධ්‍යට මොන දුන්නේ නැහැ යනවා කියලා මාධ්‍යට කිව්වේ නැහැ. ආවා කියලා එළියට එනකොට කිව්වේ නැහැ මොන නොදී. ඉතින් මොකද මම ඒක නිලේ ගරුත්වය නිසා මම ඒක හිතාමතා කරපු දෙයක් නෙවෙයි. ඉතින් මම බොහොම සැහැල්ලු. මම හිතුවේ නැහැ මාධ්‍ය මෙච්චර උද්‍යෝගයෙන් හිටියා කියලා මම යන එක බලාගෙන. ඉතින් ඒක ඇත්තට මම ඒ වෙලාවේ දැනන් හිටියා නම් මම ඒ වෙලේ මාධ්‍යට ප්‍රකාශයක් දීලා එනවා. මම මගේ නිහඬියාව මම හිතන්නේ මේ නිශ්ශබ්දව ගිහිල්ලා නිශ්ශබ්දව ආපු එක මාධ්‍යෙන් ලොකු ප්‍රචාරයක් ලබා දීලා ඒකෙන් හානියක් වුණා. මොකද දිනේෂ්ත් එක්ක දිනේෂ් ඔබත් ඔබත් එක්ක තියෙන පෞද්ගලික දිනේෂ් නිහඬියා ඔහු මං මගේ කාර්ය මණ්ඩලයට ගත්ත පුද්ගලෙ. ඇත්තටම මා මේ පෞද්ගලික ලේකම් වශයෙන් මුලින්ම ගත්තේ දවස් 5යි පෞද්ගලික ලේකම් හැටියට වැඩ කළේ. ඊට පස්සේ මම මාලිගාවේ අර ඉදිරිපත් කරන අපේ විශ්වවිද්‍යාලයේ වැඩ පරීක්ෂකයෙකු ලෙස දැම්මා. ඌ වෘත්තිය ඉංජිනේරුවෙක් කියලා ඉන්නවා. බලන් යනකොට ඌ වෘත්තිය ඉංජිනේරු සුදුසුකම් නැහැ. එතනොත් අයින් කළ මොකද ඔහු ඒ වෙලාවෙ යන රස්සාවක නයින් වෙලා ආවේ. ඔහුව ජාත්‍යන්තර බෞද්ධ කටයුතු අංශයට යොමු කළා. යොමු කළාම එතනත් පුද්ගලයාගේ හැසිරීම මම හිතන්නේ පිළිගන්න බැරි ආකාරයේ වැඩ. උදාහරණයක් කිව්ව නිදසුන කලේක දවසක් මට මහ බ්‍රිතාන්‍ය කාර්යාලයෙන්
දුරකතන ඇමතුමක් යනවා. මම දෙවල් නෙමෙයි කියලා හිතනවා මම ඕ කියලා කියනවා. මහෙන් අහනවා ඔබ මේ චාල්ස් කුමාරය හම්බෙන්න වෙලාවක් කිව්වද කියලා. මම ඉතින් සන්තෝෂ වුණා මේ චාල්ස් කුමාර හම්බෙන්න යන තියෙනවා. ඉතින් හොඳයි. මම කොහොම ඉල්ලුවේ නැහැ. හම්බ වෙන්න තියෙනවනේ ඉතින් මම කැමති මේ කියලා. නෑ නෑ මේ චාල්ස් කුමාරය හම්බ වෙන්න ඕන නම් වාට ඩිරෙක් ලියන්න බෑ. අපේ තානාපති කාර්යාලය හරහා ලියන්න කතා කරන්න ඕනේ මොනවද කියනවා අපිට කියන්න. මහායි බොහොම ස්තුතියි කියලා මම කියලා මම දැනගත්තා මේක අපේ කවුරු හරි මේ ඉල්ලලා තමයි කියලා. ඉල්ලලා කියලා මම දේශ අපේ මම කලින් හරි සඳහන් කළා විදේශ බෞද්ධ කටයුතුන්සේ තමයි මේ මනුස්සය ඇටි. මම එන්න කියලා ඒක ප්‍රධානියන් වහන්සේ නෑකෝ එහෙම නෑ කියලා. ඊට පස්සේ නිහා කියලා පුද්ගලයා ඇවිල්ලා ගාන මේ කියන ඕක මම ඉල්ලුවයි සර්ට යන්න බෑ නම් කාටද යන්න පුළුවන් මේ බෞද්ධයන් නායක මෙහෙම කියලා මේ ලොකු මම එතකොට තේරුම් ගත්ත මෑගේ මානසිකත්වය මේ මොන විදිහද කියලා. ඒ කියන්නේ මේ දැන් ඔය පුද්ගලයා පිළිබඳව සාමාන්‍යයෙන් මොකක් හරි තැනකට මිනිහ බඳවගද්දී පුද්ගලයා පිළිබඳව සොයා බලනවා මේ සොයා බැලීම් කරේ නැද්ද ඔබතුමා? ඔන්න ඇත සොයා බැලීම කළා. ඒක තමයි ඔබතුමාට කියන්නේ. ඒක ඇත්තට පත්තරේ නම් කියන්න ඒක ලොකු ලොකු දෙයක්. ඇත්තටම ඒ සාක්ෂියක කියන එක ගම්මේ වෙච්ච දේවල් තියෙන ප්‍රායෝගිකව ඇත්තට මම කියන්නේ එයා මුලින්ම ආවේ මේ පෙරහැරකට අලියෙක් ඉන්නන්න. එල්ල පෙරහැරට අලියෙක් ගෙනහිල්ලා බොහොම ආපහු මංගාවට ආවිල්ලා සාමාන්‍යයෙන් ස්තුති කරන්නේ නැහැනේ කරපු දවස් මිනිස්සු ඇවිල්ලා ඉංග්‍රීසියෙන් කතා කරලා ඉංග්‍රීසි භාෂාවෙන් ඇවිල්ලා මට මංගාව හම්බ වෙලා ස්තුති කළා. එනකොට ෆයිල් එකක් නිකන් තිබ්බා මියා ගැන. ඉතින් මාත් කතා කරද්දී මියා හොඳට කතා බහ කළා. හරි මේ හරි මම හොඳට කතා කළා. එයා මට පෙන්නවා තායිලන්තේ හත් පාරක් తాවකාලික පැවිද්ද ලැබලා තියෙන එයා නිර්මාංශ පුද්ගලෙ බෞද්ධෙක් බවට පරිවර්තනය වෙලා හොඳ බෞද්ධෙක් බුද්ධාගම හොඳ මට කිව්වා. ඊට අමතරව මිනිස්සයා ඇමරිකාවේ CIA ආයතනයේ රහස් ඔප්පු සේවයේ සපයපු කෙනෙක් ඩුබායි වල ඉඳලා කියලා ඒකට අර ඇඳුම් ඇඳලා අර ලෝගෝ ඇඳලා ඒ CIA එකට හිටියා කියලා කිව්වා. ඊට අමතරව වෘත්තියෙන් ඉංජිනේරුවරෙක් වරලත් ඉංජිනේරුවරෙක් කිව්වා. ඒව සහතික පෙන්නුවා මට. නිර්මාංශයි කිව්වට කියපු බොරුව පොණ දවස් දෙකක් තුනක් කරනකොට අපේ කට්ටිය එක කෑම කනකොටම මිනිහා මේ කඩේකට ගිහිල්ලා කෑම ගන්නකොට නිර්මාංශ නැහැ කියන එක බොරුවක් වුණා. තව සතියක් යන ඉස්සෙල්ලා වරලත් ඉංජිනේරුවරයෙක් කියපු එක තවත් ඉංජිනේර කෙනෙක්ගේ ඉස්සරහ මන්ත්‍රාවෙන් දෙන එයාගේ බැච් එක මොකද්ද කිව්වහම එයා 59 ද 60 කියලා අවුරුදු මතක් කිව්වා. මගේ යාළුවත් ඒ බැච් එකේ මේ පේරා දෙන්නේ. ඊට පස්සේ මම උසර එක කියාගන්න බැරුව මම ඒකෙන් ඔප්පු වුණා. ඉතින් මට ගැටලුව තිබ්බේ එයා රස්සාව කරපු දෙන කිව්වනේ අයින් වෙනවා. ඒ නිසා මම ඒකට ගැළපෙන රස්සාවක් දුන්නා. ඒකත් නෑ. ඊට පස්සේ දාත් ඉංග්‍රීසි භාෂාව හොඳ නිසා ඉතින් ඔච්චර බොරු කියලත් ඇයි ඔහු දළදා මාලිගාවෙන් ඉවත් කළේ නැත්නම් මානුෂිකත්වයට වැඩිය ඉවත් කළා ඇතනව ඉවත් කළා. ඒ ඉවත් කිරීමත් එක්ක තමයි මොහු 2011 දී පමණ මැද භාගය වෙනකොට ඉවත් කළා ඇත්තටම 2011 අවසාන භාගයේ. ඒ ඉවත් කිරීමත් එක්කම සතියක් යන ඉස්සෙල්ලා ප්‍රමුඛ උසාවියට ඔහු ගියා අපේ මාලිගාවේ. ඒ දක්වා 2005 ඉඳන් 11 දක්වාම කිසිම කෙනෙක් කම්කරු උසාවියට ගිහිල්ලා තිබ්බේ නැහැ. මොහු කොච්චර නින්දිත පුද්ගලයෙක්ද කිව්වොත් ඒ කට්ටිය ගෙවල් වලට ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා ඔවුන් සමග මට විරුද්ධව කම්කරු උසාවියේ නඩුවක් නදීවඩනවා. ඒ කියන්නේ කම්කරුවන් සම්බන්ධ සේවය කරපු අය සම්බන්ධ යම් ප්‍රශ්න තිබුණා දළදා මාලිගාවේ. සේවය ඇතනම් දළදා මාලිගාවට කම්කරු නීති අදාළ නැහැ. දළදා මාලිගාව සිද්ධාස්ථාන කම්කරු පනතනුව බැහැර විය යුතුයි. සිද්ධාස්ථානයේ අපේ සේවකයෝ නෙමෙයි ඉන්නේ, අපේ රාජකාරීකරුවෝ නෙමෙයි නැත්නම් අපි ඔහුට වැටොප් නෙමෙයි ගෙවන්නේ, අපි දීමනාවක් ගෙවන්නේ. දළදා මාලිගාව සේවා මේ සේවා ස්ථානයක් නෙමෙයි, සිද්ධාස්ථානය. ඉතින් ඒ නිසා පංකරු නීති වළංගු නැහැ. එහෙම වුණොත් අපේ පංසලකටත් මේ නීතිය වලහල වෙනවා. ඉතින් ඒ නිසා අපි සාවිමන් කියලා අපි ඉතින් එහෙම අදාළ නැත්නම් ඒක මේ නඩුවකට යන්නේ නැතුව මේ කම්කරු උසාවියේ නඩුවකට යන්නේ නැතුව ඉන්න තිබුණනේ. ඒ කියන්නේ කම්කරු උසාවියට ඒක තීරණය කරන්න තිබුණනේ දළදා මාලිගාව කම්කරු නීතියට අදාළ වෙන්නේ නැහැ කියලා. ඒක තමයි. ඉතින් අපි ඒක ඊට පස්සේ ශේෂ්ඨාධිකරණය දක්වා ගිහිල්ලා තමයි අපි මේ නවතුනේ. ඒ තීන්දුව වැරදුන
ඉතින් ඊට පස්සේ අපි ගියා ඒ තියුණු අපි දැන් ජයග්‍රහණය කළා මල්ලා මල්ලිගාවේ එහෙම අපි වන්දි ගෙවන්න කම්සාර නීතියට යලක් විනායකාරයට අපි දැන් කටයුතු කරලා තියෙනවා. එතකොට මේ ඇත්තටම මොකද්ද මේ මේ ඔබතුමාට ඒකෝ දැන් ඔබතුමාට දැන් මේ මේ FCID එකට ගියපු කතාවත් එක්ක ඔබතුමාට චෝදනා එල්ල වෙනවා මේ දලදා මාලිගාවේ ඉඩම් වෙන්දේශිකලා කියලා ඉඩම් කොටස් වගේ ඉඩම් කැබලි කරලා දුන්නා කියලා. ඒ චෝදනාව ගැන ඔබතුමා මොකද කියන්නේ? දලදා මාලිගාව හෝ ඕනෑම සිද්ධස්ථානයක විහාර දේවාලගම් පන්ති රටේ පාලනයක සිද්ධස්ථානයක ඉඩම් වර්ග දෙකක් නින්ද නැත්තම් බණ්ඩාරේ ප්‍රවේණි නැත්තම් රාජකාරී ඉඩම්. ඔය කියන ඉඩම්ම රාජකාරී ඉඩම ප්‍රවේණි ඉඩම. ඒ ප්‍රවේණි ඉඩම් තියෙන්නේ ඕනෑම සිද්ධස්ථානයක පරිපාලනය සඳහා එදා රජ දවස රජුන් රාජකාරී පැනලු සහ ඒ පරම්පරාවට ගොඩමඩේ ඉඳන් දුන්නා. ඔවුන්නේ රාජකාරියෙන් බැහැරවුවොත් විතරයි අපිට නීත්‍යානුකූලව කටයුතු කරන්න. උදාහරණයක් ගත්තොත් එදා දීපු ඉඩම් එදා නිලකරුවන්ට දීපු අද වෙනකොට මේක පුරුක් ආකාරයෙන් පරම්පරා 20කට විතර මේවා බෙදිලා තියෙනවා. මේවා අද ඉඩම් නාමිකව දල්දාමාලිගාවේ ප්‍රවේණි ඉඩම් හැටියට තියෙන පමණ. නමුත් ඒ ප්‍රවේණිකරුවන්ට තමන් ඉඩම් විකුණන්න පුළුවන් ප්‍රවේණි ඉඩම්. හැබැයි ඔබ ප්‍රවේණිකරුවෙක්ද එතකොට? නෑ. මම ඒ විදායකයන්නේ මම ඒ පරපාල ඔබතුමාට ඒ අයිතිය තියෙනවා ඒවා විකුණන්න. මම නෙමෙයි විකුණන්නේ. ඒක නෙමෙයි පතලන මේ සමායන කියන්නේ. ඒවා විකුණන්නේ මේ ප්‍රවේණිකරු. ප්‍රවේණිකරු ඉඩම විකුණද්දී අපිට ආරංචි වෙලා මම ජීවඩ නිලමේ හැටියට මම දිනන ප්‍රාදේශීය ලේක අපේ ඉඩම් නිලධාරී ඇවිල්ලා කියන මෙහෙම ප්‍රවේණි ඉඩමක් තියෙනවා මේ ඉඩම කෑලි කඩලා විකුණනවා කියලා. එතකොට මම ඒ ලිපියක් ලියන ප්‍රාදේශීය ලේකම්ට මෙහෙම ඉඩමක් විකුණන මේක හොයලා බලන්න. එතකොට ප්‍රාදේශීය ලේකම් ග්‍රාම සේවකට යොමු කළ ග්‍රාම සේවකයා වෙන ඕ මේක රාජකාරී ඉඩමක්. එතකොට මම බෞද්ධ කටයුතු කොමසාරිස්ට ලියනවා. බෞද්ධ කටයුතු කොමසාරිස්ට ලියලා ඔහුගේ උපදෙස් අරගෙන අදාළ සමාගමට එන්තරාවාසියක් යවනවා, ලෙටර් ඩිමාන්ඩ් එකක් යවනවා මම ගිරාගම ඇසෝසියේට් කියන ආයතනයෙන් අපි එන්තරාවාසියක් යවනවා. එතකොට ඒ අදාළ සමාගම එනවා කොමසාරිස්ට. එතකොට ඒගොල්ලෝ ඒ රාජකාරීකරුවන්ගේ ඉඩම් අරන් ඉවරයි. එවලේ කොමසාරිස්තුමා නියම කරන එමුණ ඒ රාජකාරී මුදලට අදාළව ඒ කාලේ ඒ කොමසාරිස් කොපිය අරෝ තියෙන්නේ රුපියල් 24ක් ගෙවන්නම අවුරුදු. ඉතින් ඒක දහස් ගුණයකින් වැඩි කරලා රුපියල් 3000ක් උපරිමයි කියලා තව අවුරුදු ගානකට හිතලා ඊට අදාළ මුදලක් බැංකුවේ තැන්පත් කරලා වාර්ෂිකව මේ පොලේ මුදලෙන් මේ අදාළ රාජකාරී මුදල ගෙවන්න කියලා නියම කරනවා. ඒ හැරෙනකොට අපි එතකොට අපිට අහිමි වෙලා තිබ්බ අයිතිය ඒගොල්ලන්ට රාජකාරී ඔප්පුවක් තමයි දීලා තියෙන්නේ. ඔව් දැන් එතකොට දලදා මාලිගාවට අයිති වෙලා තිබුණු ඉඩම මේ වෙද්දි වෙන පිරිසකට අයිති වෙලා තියෙනවා. ඒ කියන්නේ අර ප්‍රවේණිකරුවන්ගෙන් බැහැරව වෙන පිරිසකට අයිති වෙලා නැහැ. මේක නෙමෙයි කියන්නේ වෙන කෙනෙක්ට අයිති වෙලා තිබ්බ එක ප්‍රවේණියට යටත් කරගෙන තියෙනවා. අපි කරලා තියෙන්නේ. දැන් එතකොට ඒක ඔබතුමාලා යන්නේ තමයි දැන් ආයේ තියෙන්නේ. ඉඩම දැන් මේ ඉඩම සින්නක් කර උඩමක් කියලා වික්කා ඒගොල්ලෝ. ඔව්. ඒක තමයි. හරිද? ඒක විකුණුපු එක අපි හොයාගෙන ගිහිල්ලා මේක සින්නක් කර නෙවෙයි මේක රාජකාරී කියලා රාජකාරීට ඇටක් කරලා රාජකාරී ඔප්පුවක් දීලා තියෙනවා. දීලා තියෙනවා. ඔව්. එතකොට ඒක අයිතිය තියෙන දැන් කාටද? කවුද? ඒ ඉඩමේ අයිතිය කාටද දැන් තියෙන්නේ? ඒක කොහොමද තේරෙන්නේ? ඉඩමේ අයිතිය. ඔක නෑ රාජකාරී පැවරුවානේ ඔබතුමාලා. අපි රාජකාරී පවරනවා නෙමෙයි රාජකාරීට යටත් කර ප්‍රවේණි ඔප්පුවක් දීලා තියෙන්නේ. ප්‍රවේණි ඔප්පුවක්. හරිද? ඉතින් දැන් මම එහෙම නොකළා නම් දල්දා මාලිගාවේ ඉඩම් නේකනේ මේ ඉඩම මේ බැහැර වෙලා. ඇයි මේක තියෙන්නේ? හැබැයි නින්දගම් යටතේ තියෙන ඉඩම ඔක නින්දගම්නේ දල්දා මාලිගාවට අදාළ නින්දගම් යටතේ මේ ඉඩම් නෑ නෑ ඒක තමයි මුලින්ම පැටලලා මේ නින්ද ඉඩම් කියන්නේ නින්දගම් කියන්නේ 100ට 100ක් බණ්ඩාරේ ඉඩම්. රාජකාරී ඉඩම් කියන්නේ රාජකාරියට යටතේ. උදාහරණයක් දෙක තියෙනවා. රාජකාරී ඉඩම් 50 තියෙන රාජකාරී ඉඩම් රාජකාරී කරවන්න විකුණන්න පුළුවන්. රාජකාරී කරන විකුණන මාසයක් ඇතුළත බෞද්ධ කටයුතු කොමසාරිස්ට දැනුම් දෙන්නත් අදාළ සිද්ධාස්තාව. එතකොට ඒක මේ එතකොට ඒක රාජකාරී කරුවන්ට අවශ්‍ය විදිහට ඒකම පාවිච්චි කරන්න පුළුවන්. ඔව්. එතකොට ඒකේ අයිති කියන්නේ අපිට ඒ අදාළ රාජකාරී ඉක්ුණ වෙනවා නම් විතරයි ඒක නීත්‍යානුකූලව කටයුතු කරන්න පුළුවන්.
එහෙම නේද? කියන්නේ මෙතන මේ වැරදි මතයක් ගොඩනගා මේ රාජකාරී ඉදම බණ්ඩාර ඉදමක් සේ සලකලා තමයි මේ මාධ්‍යද කියන්නේ. උදාහරණයක් ගත්තොත් අපි දැන් මේ රාජකාරී ඉදන් නෙමෙයි අපිට කෝට් එකක්ම කෝට් එක මේ ජුබිලි ගණයේ මුළු ඔක්කොම කෝට් රාජමහාවිහාර රාජකාරී ඉදන් වෙන්න පුළුවන්. ඉතින් අද වර්තමානයේ කාගේ කෝට් රාජමහාවිහාරේ ඉදන් කියලා පිළිගන්නේ නැහැ නේද සින්නක් කරලා. අදාළම යතුන අපුර ටවුමම සබරග මහසමන් දේවාලේ. අතන පොලිසිය තියෙන්නේත් මහසමන් දේවාලේ. මුත්තේට්ටු කියන ඊට මොකද්ද? මුත්තේට්ටු නින්ද ඊට 100%. ඒවා විකුණන්න බෑ. ඒවා මාලිව බදු දීලා වගේ තියෙන්නේ නේ. ඒවා බදු ග්‍රම තියෙන්නේ. අන්න ඒකම විකුණලා දෙපොත් ප්‍රශ්නයක් වෙනවා. ප්‍රශ්න. ඒක අවුද්ද අවුද්ද. එතකොට මේ ඔබතුමාට ඉල්ල කරන්නේ අභූත චෝදනා. අභූත චෝදනා ඕක පරීක්ෂණ කළා උසාවි ගිහිල්ලා උසාවි වලට දාලා ඔහත් පරීක්ෂණ ඔප්පු කරපො මේ ඇයි ඔබතුමා මේ මේ කතා يعني ඔබතුමාගේ නිර්දෝෂභාවය නිකන් අඩුමතර මේ මාධ්‍ය සාකච්ඡාවක්වත් කියලා කියන්නේ ඇයි ඉතින් මාධ්‍ය සාකච්ඡාවක් කියලා මොනවද කියන්නේ ඔය මේ වගේ මේ කොහෙවත් යන මේ මාලිගාවේ කියන්නේ කාට මම මාධ්‍ය සාකච්ඡා තිබ්බ මගේ නිලේ මම හැල්ලි කරගන්නේ හැබැයි ඉතින් ලංකාවේ පළමු වතාවට තමයි දේවඩන් නිලම කෙනෙක් මෙහෙම මේ ප්‍රශ්න කරන්න ගෙනියන ඔව් ඒක වෙන්න පුළුවන් ඒක නමුත් මම පෞද්ගලිකව මම නිලංග දාලා හැටියට මම ගියා ඉතින් මම නීතිය රටේ නිලංග දාලා යනවා කියලා කියන්නේ දේවඩ නිල වෙනවා කියන එක තමයි ඔව් හරි ඉතින් නීතියට ගරු කරන්න එපා එන්න කිව්වම මම දේවඩ නිල මට එන්න බෑ කියලා මට කියන්න බෑනේ මට එන්න බෑ ඔයගොල්ලෝ එන්න කියලා ඒ මොන මාව ආවෙ නැහැ කියලා අත්තරන් කොට ගන්නේ නේ මම එන්න කිව්වම මම නිහතමානීව ගිහිල්ලා කියලා ආවා ඒක මාධ්‍යෙන් මේව කළා මේ සිද්ධිය මාධ්‍ය කියේවා ඇත්තට මේවා පත්තරවල මේක ඉස්සෙල්ලා ඔය ඉඳගනම් ඕවා මම හිතන මට වැඩියම ඔබතුමාලගේ මාධ්‍ය ආයතනේ දන්නවා උඩේද වාච කියනවනේ මොකද මේවා ලිපි ලේකන ෆයිල් ඔක්කොම තියෙනවා ඔක ඇත්තටම මාධ්‍යන උනත් කොමසාරිස් බෞද්ධගම කොමසාරිස්වරයාගෙන් අහුවනම් මටත් වැඩිය ඔක මොකද නිර්වචන දෙන්නේ ඔව් ඒකෝට දැන් ඔබතුමාට තවත් චෝදනාවක් එල්ලලා තියෙනවා මාලිගාවේ රත්තරන් ලැබුණු රත්තරන් සහ මුදල් පෞද්ගලික පරිහරණයට භාවිත කරලා කියනවා ඒ චෝදනාව ඔබතුමාට එල්ලලා තියෙනවා අය ඒක නෝමද ඔව් මාලිගාවේ තියෙන ලැබෙන රත්තරන් මට කිසිසේත් පෞද්ගලිකව පරිහරණය කරන්න බෑ මොකද ලන්දා මාලිගාවට පූජා කරන රත්තරන් භාණ්ඩ අපේ රිසිට් පටක් ලබා ගත්තොත් ඔබ පූජා කරන සියලු භාණ්ඩ වැඩ සිටින මාලිගාවට ගිහිල්ලා වැඩ සිටින මාලිගාවේ එක ආසනය මතට එහෙම නැත්නම් කලඹුවට පළඳවීම කරන්න ඉතින් ඒ සියලු භාණ්ඩ ඉන්වෙන්ටරි ගත වෙනවා ඉතින් ඒක මට පෞද්ගලිකව අරන් එන්න බෑ මොකද ඒක හැමෝම එතන පූජා කරන වෙලාවේ තේවා බාර හාමුදුරුවෝ තව දිනමක් ඉන්නවා හාමුදුරුවෝ ගෙපරාල වට්ටෝරු රාල එතකොට දොරේ ආරච්චි එතන ඊට පොලිසිය මේ ඔක්කොම ඉන්නවා ඉතින් මට කිසිම විටක රත්තරන් ගෙදර ගේන්නවත් පෞද්ගලික පරිහරණයක්වත් කරන්න ඉඩ ගන්න නැහැ මොකද බැතිමතෙක් ඉස්සරහම තමයි ඒක පූජා කරන්නේ ඊට පස්සේ උනත් ගේන්න එහෙම මට මේ තනියෙන් අරලා ගන්න බෑ මොකද වැඩ සිටින මාලිගාවේ අතුල තියෙන තේවා බාර නායක හාමුදුරුවෝ එහෙමනම් අපි ඔක්කොම එක්ක හොයලා තමයි හොරගම් කරන්න. හරි. ඉතින් ඒකට තමයි මේ කියන එක පදනම විරේද. මුදල් ගත්තත් මුදල් සියලු දේවල් අපි අපේ මේ ඔබ නිකුත් කරන ඔබ මුදල් පරිත්‍යාග කළා නම් ඒකට රිසිට් එකක් හම්බ වෙනවා. පින් පෙට්ටියට දාන එක නම් රිසිට් නිකුත් කරන්නේ නැහැ. ඒක පින් පෙට්ටිය සීල් කරලා තියෙනවා. ඒතොර මාසිකව ඒ පින් පෙට්ටිය කඩනකොට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලා අපි එක දණ කඩලා ගෝණි වලට දාලා ඒවා සීල් කරලා ආයි කාමරයක දාලා ආයි නැවත දිනයක් වදාගෙන බැංකුවෙන් ඇවිල්ලා අර සීල් කඩලා ගණන් කරලා බැංකුවෙන් ගිහිල්ලා බැංකුව ගත කරනවා. ඒතකොට පන්රු පෙට්ටියත් හොරා ගන්න බෑ. ඊට අමතරව බල්දා මාලිගාවට ලැබෙන ආදායම සියල්ලම අපි බැංකුව ගත කරනවා. එතකොට මේ බැංකුව ගත කරනවා රිසිට් නිකුත් කරනවා අපිට ටිකට් ආදායමත් ඒකත් වාර්තාගත කරනවා මේ සියල්ලම බැංකුවේ දාන්නේ. ඉතින් ඒකෙන් චෙක් එකක් කියලා ගත්තම මේ චෙක් එක ලිව්වේ මොකටද? ඒකට අදාළ වවුචර්, ඒ අදාළ ගෙවීමට අදාළ නීතියන කුල ඒවා තියෙනවා. ඊට අමතරව අපි 6 මාසයකට සැරයක් අපි අතන වාර්ෂිකව අපේ අනුමාන අයවැයක් අපි අනුමත කරගන්නවා. ඒ අනුමාන අයවැය අනුව තමයි අපි වියදම් කරන්නේ. ඒ වියදම් ඊට බාහිරව ගන්නවනම් අපි ඒවටත් අනුමැතියක් ගන්නවා. ඒ වගේම 6 මාසික වාර්තාව අපි හැමදාම මහානායක හමුදුව දෙනම දීවඩ නිලමේ අස්සම් කරලා අපි හැමදාම අපේ ආදායම් වියදම් වාර්තාව අපි 6 මාසිකට සැරයක් අරිනවා. ඉතින් ඒක තමයි කියන්නේ මේ සියල්ලම උන්වහන්සේලා දෙනම දීවඩ නිලමේ
දැන් ඔබතුමා මේ FCID එකට කැඳවපු කතාව ඔබතුමා ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට දැනුම් දුන්නද මේවා කැඳවලා තියෙනවා කියලා? නෑ දැනුම් දුන්නේ නෑ. මහානායක හඳුරුවන්ට කිව්වා. මහානායක හඳුරුවෝ දැනුම් සිටියා මේ යන්න තියෙනවා. මොකද මම කියලා යන්න එපා. මම දැනුවත් කළා ගියා. යනවා කියලා. ඒත් මන්නත් මහානායක හඳුරුවන්ට තමයි කියලා ගියේ. එතකොට මේ ඔබතුමාගේ ඔබතුමාට වාහන කීයක් තියෙනවා? පෞද්ගලික පරිදි. පෞද්ගලික පරිණිය හරියන්නේ. ඒ කියන්නේ ඔබේ පෞද්ගලික වාහන කීයක් තියෙනවා? මේ මම දැන් ඔබ ඉන්න මේ කම්පැනියක් මගේ. ඉතින් මේ කම්පැනියට වාහන මම හිතන්නේ 50ක් විතර ඇති. පෞද්ගලික පරිහරණය සඳහා වාහන කීයක් තියෙනවද? මගේ පෞද්ගලික පරිහරණයද? වාහන 3ක් 4ක්. ඒ වාහන අතර මිනි කූපයක්කුත් තියෙනවා. ඒක පෞද්ගලික පරිහරණයෙන් තියන් ඉන්න එකනේ මගේ විනෝදාංශයක්. මගේ විනෝදාංශයක් හැටියට තියෙන වෙනම වාහන මගේ නමට. ඒවා පරණ කාර්. ඒ කියන්නේ 1C2C CN ක්ලාසික කාර් කියන එක. ඒ අතර තුර ඔය මම ප්‍රශ්න නගෙන 300යි 600 දන්න ජෝන් කූප මිනි කූප කාර් රටේ මගේ. ඒකේ බෆර් එක අගුළු රත්තරන් වලින් සකස් කරලා හෝ රත්තරන් ආලේප කරලා හරි තියනවා කියලා ඊයේ වෙනකොට Facebook වලත් ෆොටෝස් දාලා තියෙනවා. ඔව් ඔබතුමාට ඒ ඉස්සෙල්ල මගේ මේ ෆොටෝ පෙන්නන්නම්. මෙන්න මේ කාර්. මේ කියන්නේ මෙන්න මේ කාර්ය. මේ බෆර් එක ඔබතුමාලාගේ ගෙදර ගමේ පන්සලේ පිත්තල වැටෙත් මෙන්න මේ පාට තමයි තියෙන්නේ. ගෝල් ප්ලේට් කියන්නේ රත්තරන් ඉංග්‍රීසියෙන් ගත්ත ගෝල් ප්ලේට්. ඒක රත්තරන් ආලේප නෙමෙයි. මේක ගෝල්ඩ් ඉලෙක්ට්‍රෝ ප්ලේට්. මේක මරදානේ දැනත් ආයතනයට ගිහිල්ලා අහුවනම් දීවල නිලමගේ කාර් එකේ බෆර් එක මෙයා කරලාද කියලා අහුවොත් මෙන්න මේක තමයි ෆොටෝ එක. හරි. මේ 300යි 600 කාර් එක. මෙන්න දොර, මෙන්න අගුල්. මේක ඉතින් මේවට කියන්නේ රත්තරන් ගන්නව නෙමෙයි ඉලෙක්ට්‍රෝ ප්ලේට් කරනවා. මේක ඕනනම් සිල්වර් පාටෙන් කළාම සිල්වර් ඉලෙක්ට්‍රෝ ප්ලේට්. දැන් මේ පාටෙන් කළාම ගෝල්ඩ් ඉලෙක්ට්‍රෝ ප්ලේට්. ඉතින් මේකට රත්තරන් කියලා කියනවා නම් ඉතින් මට අතිශෝචනීයයි. ඉතින් ඒක ද්වේෂ සහගතව කරන දේවල්. මේ මිලේච්ඡ පුද්ගලයන් මේ විදිහට කරන ඒවා. ඉතින් මේවා ඇත්තටම කාගේ තිනාවට දෙන ඒවා කාර් ගැන දන්නවා නම් මේ ඉලෙක්ට්‍රෝ ප්ලේට් ගැන දන්නවා නම් මේක ගෙදර දොර එනනම් දොරවල් අගුල දැන් ගෙවල් වල තියෙන අගුල කොටකල. එතකොට ඇයි මේ විදිහට මේ බෞද්ධයන්ගේ මුදුම්මල් කඩ මේ ඉන්නේ ඒ පුද්ගලයාගේ ඇත්තටම අයින් කලේ මාලිගාවෙන් ඒ වගේ ඇත්තටම එයා ඇවිත් නෑ මේ වෙද්දි ඔබතුමාට විරුද්ධ සමාජ ජාලලා විශාල ප්‍රචාරයක් කරනවා. ඒ මේ මිනිස්සු මේ ඔබතුමා ගැන හරියට හොයලා බලන්න නැතුවද මේවා කරන්නේ? ඉතින් ඒක තමයි අද සමාජයේ ඒක නොදැන මේ නොදැන කරන ඒවා තමයි. ඉතින් මේවට ඉතින් බොහොම එලා දකින්නේ ඒක තමයි. මම ඇත්තටම ඉතින් මේ දන්න කට්ටිය දැන් මේ පාත්‍රයෙන් ඕගොල්ලෝ ඉන්ටර්වයුව කරනකොට මේ ෆොටෝ දාගිට ඕගොල්ලන් තේරෙයි මොකද්ද කියලා. එහෙම නැත්නම් ගෙදර එන්න ගෙදර කාර් එක නවත්තලා දිනවා ඕනනම් ගෙනින්න උරගාලා උනම් බලන්න පුළුවන් වත්තරක් නැද්ද කියලා. කොහොමද මම ඔයා මිනිස්සුන්ට ප්‍රශ්න හදනවා මාලිගාවම ප්‍රදර්ශන රටයක් කරලා දෙනවා ඕනි කියන ටයිල ඌරල යන්න දෙන්න මාසයක් විතර ඊට පස්සේ නම් ඌරන්න එපා. ඒක වත්තරක් තියනවා. ඒකට උනත් ලෑස්ති. ඉතින් මේ වගේ මම ඉල්ලා හිටින්නේ මාධ්‍යයන් සන්තෝෂ වෙනවා මේ ඔබගේ පත්‍රයෙන් මේ වගේ ඉන්ටර්වයුව එකක් කරලා දෙන්නේ මේවා තනිකර බොරු. මේ එතකොට මේ ඔබතුමාට මතකද පහුගිය කාලේ මල්ලොත් සහ අස්තිරි බන්සල් වලට තින්න වලින් අලි පැටව දෙන්නේ දුන්නා. ඔව්. ඒ අලි පැටව දෙන්න ගෙනියන්න ඔබතුමා ආවද? ඔව් ආවා. ආවේ කීයට විතර? ආවේ හවස 5ට විතර. 5ට. ඊටදී රෑවනේ නේද? නෑ 5ට අලි පැටව පටවන උඩ රෑවුණා. මේ මොකද අලි බැඳලා ඉවරනකන් පටවන්න බෑ. මොකද අලි නාලා එන්නේ ඒ වගේ වෙලාවට නේ අපි ඇවිල්ලා හිටියා කලින් පටවන ඕන නෑ වුණා. ඇයි මේ මෙච්චර රෑවෙන්නේ කටටි? සාමාන්‍යයෙන් මහදවාලේ ගෙනියන්න පුළුවන් නේද? මහදවාලේ අලි එක තමයි රටේ මිනිස්සු දන්නේ නැති මොකද? දවාලේ අලි ගෙනියන්න බෑ පාරේ. සාමාන්‍ය සම්පදාය පාර ඒ කියන්නේ අත් රස්නේ අලියාගේ අලියා
අලියා කියන සතාගේ ඒක තමයි කවුරුත් දන්නේ නැති කරුණක්. අපි එහෙනම් දවල්ට පෙරහැර ගන්න ඕනේ. ඒ රැට පෙරහැර ගන්න. දැන් ඔය අලි ගැන හිතලමද පෙරහැර රැට කරන්නේ? නැහැ, අලිත් පෙරහැර යන දවල් පාරේ රත් වෙලා අපේ. එතකොට මේ වනජීවයෙන්ම මේ අලි දවල්ද ගෙනියන්නේ. පහුගිය දවසක ආන්දරෙන් ලක්ුණා සීම ළඟ ඔය යට මහ දවල් ගෙනියද්දි මැරුනේ. ඔයි මේ වනජීවි බලලා ඒක තමයි ඉතින් නොදන්නේ කමනේ. අපි අලි ගැන දන්නවා, අපේ પરම්පරාවෙන් අලි ගැන. ඒක වනජීවී කියන්නේ අලි ගැන දන්න තු තමයි කටයුතු කරන්නේ. ඇති අලියෙක් පැටව ගත්තාම අපි තුම ඒ සිටන ස්ථානයේ පටවනවා. ඉසෙට් කියන ස්ථානෙට ගෙනියන්න ඕනේ. ඒ රැට ගෙනියන්න තියෙන එතකොට ඒගොල්ලෝ වතුර දාලා වතුර ගහලා කම්බ දාලා මේව කරනවා. නමුත් අපි අපිට අපි අපේ උනත් දවල්ට ලේ රත් වෙන වෙලාවක් තියෙනවානේ. හරිද? ඉතින් මේ හවසට අපි යොදාගත්තේ ඔයාලි ගෙනියන්න රැට මේ හොරෙන්. ඉතින් හදේනේ මේ කැබිනට් තීරණයක් අනුව දීපු අලි පැටව දෙන්න මහානායක හාමුදුරන්ට දීප සම්මතයෙන් අලි පැටව දෙන්න. මම ගිහි බාරකාරය හැටියට මහානායක හාමුදුරන්ගේ මේ ගාවම ඉන්න කෙනා හැටියට නිනව ගිහිල්ලා මේ අලි දෙන්න තෝරලා අරන් එන්න කිව්වා. ඉතින් මම යන්නේ නැතුව කවුද යන්නේ? අලි කියලා දන්නේ. අලි දෙන්නෙක් නම් කළා නේද මේ අලි දෙන්න ගෙනියන්නේ? සින්දු සාරාජු. ඔව්. වෙන අලි දෙන්නෙක් නෙමෙයි නේද? සින්දු සාරාජු ගෙනා. ගෙනිච්චා. ඔව්. ඒ අලි දෙන්න දැන් කොහෙද? දැන් ඉන්නවා මහානායක හාමුදුරු ගාව ඉන්නවා රිදී විහාරයක ඇතේ. අනික් කතා ඉන්නවා දල්දා මාර්ගය. එතකොට ඒ දවස්වල ඔබතුමා අර හෙන්ඩුවක් තියාගෙන හෙන්ඩුවක් කො වේලකින් අලියට පහර දෙන ෆොටෝස් ගියා. මේ විදියට පුර විදියට අලින්ද. අයියෝ, ඒක තමයි කියන්නේ. ඔයගොල්ලෝ නොදන්නා දෙයක්. ඒක හෙන්ඩුවක් නෙමෙයි. අපි වතුර බෝතලේ තියනවනේ. වතුර බෝතලේ. වතුර බෝතලේ දෙකට කපලා ඒ ෆොටෝ එක zoom කරලා බලන්න හෙන්ඩුවද තියෙන්නේ කියලා මොකද්ද කියලා. හරිද? ඒ ෆොටෝ තිබ්බ මාධ්‍ය මම දැක්කා. උගල අරන් බැලුවා මේ අලියට අපිට කිචි තියෙනවා. අලියෙක් ඒක තමයි දන්නේ. අලියෙක්ගේ කිචි අරින්න ඕනේ. හරිද? ඉතින් කිචි අරින්න කියලා අතෙන් ගිහලා මුලින් ගහන්න බෑ. මම පයින් ගහන වීසියෙන්. අපි ලීයකට එක්ක පොල්ෙල්ලක් ඒ කාලේ පොල්ෙල්ලක් ගන්නවා. ඉතින් දැන් මේ ලීයකට මේ වතුර බෝතලේ මෙහෙම අරගෙන කපලා අර නිල් පාට මෝඩිය තියෙන එක දෙදි පාංකඩයක් දාලා මෙහෙම කියලා ගැට ගහලා මෙහෙම අතුල්ලනවා. එහෙම කොටද කිචියන්නේ. ඒක ඈත ඉඳන් කරන්නේ මොකද? ඕක හැරලා ගහන්නේ ඉඳන්. ඉතින් ඒකේ තියෙන සත්ව හිංසාව මොකද? ඒකේ නුඹතුව පහර දුන්න නෙමෙයි. නෑ, පහර දෙන්න නෑ. ඔයා මේ වතුර බෝතලයක් කපලා නේද? වතුර එන පොල්ලෙල්ලක් ගැට ගහනවා. හරි, පොල්ලෙල්ල ඇතුලේ ඈත ඉඳන් කොන්ද අතුල්ලනවා. ඔය තමයි ඒක කිචියන්නේ. නැත්තම් මේ යන්න දෙන්න නකට ගන්න. ඒ වගේ තමයි ඉතින් පින්නවල අලිගෙනාම. ඉතින් අද ඉන්නවනේ මොනවද මොකක් හරි ගිහලා අද ලංකාවේ මොණිය අභියෝගයෙන් ලක්කන්නේ අපටව දෙන්න ඉන්න ලස්සනම නම. එතකොට මේ බුදුවට චෝදන තවත් චෝදනාවක් තියෙනවා. සමාගම් 25කින් පෙරහැර පරතෙන් පටහැනිව සමාගම් 25කින් මුදල් රැස් කරා කියලා. ඔව්, ඒ කිසිසේත් මම ඒක බහැර ගන්නවා. සමාගම් කියලා අපි දල්දා මාලිගාවට විශේෂයෙන් පෙරහැරට ආධාර කරනවා. ඒක අපි අපේ මම යන අනුමාන අය වේ. අපි දාන අපේක්ෂිත සමාගම් වලින් සිය කැමැත්තෙන් කරන ආධාරය. සිය කැමැත්තෙන් කරන ආධාර අපි ඒක සඳහන් කරලා දෙනවා. අපේ මේ අවුරුද්දේ මිලියන 25ක් හෝ 30ක් සමාගම් වලින් පෙරහැරට ලැබෙයි කියලා මම අනුමාන ආයේ යවලා තියෙනවා. එතකොට ඒ සිය කැමැත්තෙන් ඒ ආයතන ශ්‍රී දළදා මාලිගාව නමින් මුදල් ලැබෙනවා. හරිද? එතකොට ඒකට රිසිට් පතක් නිකුත් කරනවා. අපේ හය මානසික වාර්තාවේ ඒ අදාළ සමාගම් මුලින් අරගෙන ඒ මුදල් එක්ක අපි වාර්තාව යවනවා. ඊට පස්සේ අපි විගණනයකුත් කරනවා. ඉතින් ඔය ටික වෙනවා නම් මොකද මේ මම ගෙදර ගෙනහිල්ලා නෑ. දල්දා මාලිගාට තමයි මේ සල්ලි ලැබිලා තියෙන්නේ. දල්දා මාලිගාට ගෙනුම් නැත කරලා තියෙනවා. දල්දා මාලිගාට වීදම් කරලා තියෙනවා. ඉතින් කාටවත් මේවා කරන්න බැරිය හිටපු නිලමෙලාට, හරිද, මේවා නිකන් බොරුවට සල්ලි නැත්නම් අරවයි මේවයි කියලා අපි හිතියේ නෑ. අපිට ආධාර කරනවා මිනිස්සු. මේ සමාගම් ආධාර කරනවා, බැංකු ආධාර කරනවා. මේකේ වැඩක් කරන හින්දා මේවා රුස්සන්නේ නැති මිනිස්සු පනත් වල තියෙනවා. එක පෙරහැර බාරය කියලා එකක් තියෙනවා. පෙරහැර බාරයේ සභාපති මම. පෙරහැර බාරේ මේ මුදල් දීලා දිනේ දලදා මාලිගාව. ඇයි දලදලා කියලා කිව්වේ?
හිටපු එන්න ඉන්න කටින්න මේක ප්‍රශ්න තියෙන හිටපු එන්න ඉන්න දැන් ඔය මේකෙත් ඔය ප්‍රශ්න හිටපු එන්න ඉන්න ඒක තමයි මගේ මට නම් කියන්න ඕනේ එතකොට දන්නව දන්නේ කවුද කියලා ඒක තමයි කියන්නේ ඒක තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්න රටට මාධ්‍ය ඔස්සේ එනකම බොහොම කනගාටුයි රටේ ජනතාව වැරදි මතවලට මේක මේ ඔය හැංගි හැංගි නැටුවට ළඟදීම වෙස් පදිනවා ජූනි 30 මගේ කාලේ ඉවරයි හරිද ජූනි 30 දිවඩන්නේ නැමේ කාලේ ඉවරයි අන්න එදාට බලාගත්ත එක රටේ ජනතාවට මේවා කරේ කවුද මේවා කරන්නේ කවුද කියලා දැන් එලිපිට පිටතනිය දිනවා ආයේ තරඟෙට ඉදිරිපත් වෙනවා එතකොට රටේ ජනතාව දැනගනි මේ ඔය හැංගි හැංගි ඔබතුමා ඉදිරිපත් වෙනවද මීළඟ අනිවාර්යෙන් විශ්වාසයක් දැඩි විශ්වාසයක් තියෙනවා එතකොට ආයෙත් මාධ්‍යවේදීන්ට ජංගම දුරකථන සහ අර විස්කි පාටිය ලැබෙයිද විස්කි පාටි ජනංගම දුරකථන තියෙන මාධ්‍යවේදීන්ට මේක ඡන්දේ නැහැ මේක ඡන්දේ තියෙන්නේ අපේ ගෞරවතර මහා සංඝ රත්නයටයි අර පාදේශයෙන් මාධ්‍යවේදීන්ට පැකේජ් එකක් සහිත ජංගම දුරකථනයකුයි විස්කි පාටියකුයි දුන්න කැලේක දෙක කියලා කියන්නේ නව නම්බට මතක අනේ මෙහෙමයි මාධ්‍යවේදීන් බොහොම ළඟින් ආශ්‍රය කරනවා නමුත් මම කතරගම මාලිගා චන්ද්‍ර කිට්ටුල ළඟ නෙමෙයි මම එතකොට රුහුණු මහා කතරගම දේවාලයේ වස්ථානික නිලමේ. ඉතින් අපි පොඩි සංචාරයක් ගියවගෙන මතකයි සියලු මාධ්‍ය වේදින් කියන්නේ මාධ්‍ය ආයතන ප්‍රධානින් මේ ඔක්කොම ගිහිල්ලා අපි යාල වන උද්‍යානෙ ගිහිල්ලා අපි කතරගමත් ගිහිල්ලා වැඳලා කරලා ආවා ඉතින්. පොඩි පාටියකුත් දැම්මා. ඔනේ පාටි කියන්නේ මෙහෙමයි පාටි කියලා කනබන පාටි නෙමෙයි ඒක. ඕගොල්ලෝ මට වැඩි දන්නවනේ. දෙවිඳින්ට පැකේජස් සහිත ජංගම දුරකථනේ නැහැ. ඒ ඇත්තටම මම හිතන්නේ මාධ්‍යවේදීන්ට නෙමෙයි අපි ඇත්තටම මේ අපි නුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන්ට දුරකථන නැහැ කිව්වහම දුරකථන වගේක් නම් මේ මාධ්‍යවේදී ඔක්කොමද නෙමෙයි ගැටලුවක් තියෙනවා කිව්වහම ඉතින් ඒක සද්භාවයෙන් මම මේ ඉදා කළා. ඒවා ඉතින් අදටත් තියෙනවා ඒගොල්ලෝ දා. ඉවෙන් තමයි මම නම්බරේ තාම තියෙන්නේ මම හිතන්නේ කාටවත් මේ වැරද්දක් හැටියට මොකද මේ දුරකථනයක් ලබා දීම ඉල්ලීමක් කරාම ඉතින් එදා කළා යාදටත් යම් කෙනෙක් කරුවත් දෙනවා අල්ලස් නෙමෙයි මේ මොකද දිවන්න නම්බරයක් හැටියට ඇත්තටම අලුත් ආධුනිකයෙක් ආවොත් එහෙම ඒක ඉගෙන ගන්නම යන කාල සීමාව සෑහෙන කාල සීමාවක් යනවා. ඒක වැඩක් කරන්න තියෙන ඉඩ කඩාවේ. මම හිතන්නේ අවුරුදු 10ක් කියන එක සංසන්දනාත්මකව බැලුවොත් එහෙම විදායක ජනාධිපති ධුරයට 6යි නම් මේකට 10ක් තියෙන එක අසාධාරණයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව බැලුවොත් එය ප්‍රායෝගිකව මේ යමක් කරන්න පුළුවන් කාලයක්. එතකොට දැන් ඔබතුමා මේ CID එකට ගැලවුවට පස්සේ ඊට දවස් දෙක තුනකට පස්සේ ජනාධිපතිතුමා යනවා මල්ලතු පන්සලට. ඊට පස්සේ මල්ලතුමා අමුදුරු අස්කිරි ඊට පස්සේ ජනාධිපතිතුමාට මාධ්‍යන වාර්තා වුණේ දොස් කීවා කියලා. ජනාධිපතිතුමා මේක සම්බන්ධව ඔබතුමාට කතා කළා ඊට පස්සේ. අස්කිරි අමුදුරු ඒ විදිහට කතා කළාට පස්සේ. නැහැ, අතන එහෙම කතා කළේ නැහැ. එතන මේ මමත් මාධ්‍යවේදීන් මමත් දැක්කේ මාධ්‍යවේදී කතා කරලා කිව්වා මෙන්න මෙහෙම වුණා කියලා. එතන මම හිටියේ රත්නපුර ප්‍රදේශයේ. නමුත් ඉතින් දොස් කීමක් නෙමෙයි එතන උනේ මම හිතන්නේ අස්කිනි මහනායක හමුවෝ ජනාධිපතිතුමාට කියලා දෙන්නේ ඔබතුමාත් දන්නේ නැහැ මෙන්න මේ වගේ වැඩක් වුණා මේක අපි හොඳ නැහැ මේ ගැන පොඩ්ඩක් හොයා බලන්න කියලා තමයි එතුමාට මහනායක හමුවෝ උපදෙස් දීලා තිබ්බේ හරිනේ ඒවල ප්‍රකාශ කළේ කියන්නා මෙතන වෙන දෙයක් නැහැ ඒක මාධ්‍යෙන් මේවා මේ කාකාරින් මම ගියේ නැති එකද තානවා කොහොමද අනව ඕගොල්ලොත් දැන් අර නැක්ක වගේ මේ කරදිලා එන්නේ දැන් තමයි මම යන්නේ දැන් නේ මම යන්නේ මගේ නිලවරට අර නැක්කා වගේ FCID එක අපි අමතක කරලා ඉවරයි දැන් එතකොට හිතමු දියවඩන් මිලකතුමා අපි දන්න ඉතිහාසයේ හිතමු දියවඩන් මිලකතුමා තමයි මේ පරිත් කරන්ජන්
ඔවුනන් දේශ පාලනයටාව දැනි වෙලාවත් නිලවරණ පැරදුනොත් සන්දකුත් ළඟලගෙන දේශපාලනයට කිසි සේත් නැත. දේශපාලනය කරේ කිසිීම මගේ අවබෝධයකුත් නැත. අටේ දේශපාලනය එම නැත්තන් වර්තමාන දේශපාලන සදියූහය පිතිබඳව මගේ කැමැත්තක් සහ උනන්දුවක් නෑ. මොකද දේශපාලක්ය කැන ජනතා නියෝජිතය. ජනතා නියෝජිතයෙක්ට ඇතකම තමන්ගේ බරය ගන්නන පොරොන්දු ඉති කරන්න. එය පොරොන්දු ඇතැමට හරි වැැරදිවෙන්න පුළුවන්. වැරදි පොරොන්දු වෙන්න පුළුවන් කර ඇත්ති මොනැකි පොරොන්දු දෙන්න ඕන. මගේ ප්‍රතිපත්තිවයට අනුව මට කදාක්ක දෙවැනි කටයුතුවලට මට මුල පුරන්න බැ. මම කිව්වොත් කියපු දේ කරම කරන දේ කියන කෙනෙක් එහින්දා පොරොන්දුවක් දුන්නොත් ඒ පොරොන්දුව ඉටු කරන්න ඕන. කරුණාබාධ ඒ වගේම අක්ෂී ඒ වගේම නොයෙකුත් පිළික වැනි රෝගවල විහාරස්ථානවලට රුපියල් 100,000කට වැඩි මුදලක් පරිත්‍යාග කරනවා. දහම් පාසල්වලට 140,000කට වැඩි මුදලක් පරිත්‍යාග කරනවා. ශිෂ්‍යත්ව සඳහා 500,000කට ආසන්න මුදලක්. රුපියල් බිලියන භාගයක් 500,000කට වැඩි මුදලක් මම සමාජ සුබසාධනයේ දදාමාලිගාවෙන් ලබා දීලා තියෙනවා. මින් මීට ඉස්සෙල්ලා මම හිතන්නේ රුපියල් 1000ක්වත් එහෙම නම් මිනිසුන්ට දීලා තිබ්බේ නැහැ. ඊට අමතරව මම දල්දා මාලිගාව බාරකද්දී දල්දා ඉතිහාසයේම අර මුදල් 1,200ක් තිබ්බා. අද 1,350ක්. ඒ කියන්නේ පළවෙනි දියවැඩ නිලමේ ඉඳන් කපුවත්තේ අධිකාරම්ගේ ඉඳන් 19 වෙනි දියවැඩ නිලමේ 18 වෙනි දියවැඩ නිලමේ මම 19 18 වෙනිදා වෙනි අයකම් තිබ්බේ 1,200ක්. මිලියන 230 2,300. අද 3,500ක් කරලා තියෙනවා අවුරුදු 10ට. ඉතින් ඒ අරමුදල ඊට වැඩිය භෞතික මිනිසුන්ට මට ඒ අරමුදල ඒ වගේ නෙමෙයි. මේ 150,000 මිනිසුන් නොදී තිබ්බනම් මේක 7,300ක් කරන්නේ. ඊට අමතරව භෞතික සම්පත් වශයෙන් මාලිගාවේ රුපියල් 110,000කට වැඩිය භෞතික සම්පත් දිනු කළ විශ්වවිද්‍යාලයක් ආරම්භ කළා. අපි බද මොකද්ද ඔඩිටෝරියම් එකක් හදුවා ආසන 900කින් යුක්ත. එතකොට ලෝක බෞද්ධ කෞතුකාගාරයක් නිර්මාණය කරනවා. ඒ වගේම භෞතික ගොඩනැගිලි අලුතෙන් ඉදි කරනවා. දල්දා මාලිගා භෞතික සම්පත් වැඩි කළා. දල්දා මාලිගා මාධ්‍ය එකක යාල මිලියන 300කට ආසන ප්‍රමාණයක් බඩු භාණ්ඩ තියෙන මාධ්‍ය ආයතනක් බවට පරිවර්තනය කරනවා. මේවා මේ මුදල් ටිකක් මම අර ගිනුමට දමනම් එහෙම මට වාර්තා තියෙනවා. නමුත් මේවා භෞතික වශයෙන් සමාජික වශයෙන් දල්දා මාලිගාවේ අති විශාල දැවැන්ත මෙහෙමක් කළා. නමුත් මම අද වෙනකම් මම මේවා පත්තරවල දාලා මම කියලා තිබුණා. ඉතින් මට ඒක නොකරපු එකේ පාඩුවක් කියලා මට හිතෙනවා. නමුත් මම එදත් ඒ දේ එහෙම කරනවා අදටත් කරනවා හෙටත් කරන්නේ බොහොම නිහඬ සේවය. ඒක මගේ ප්‍රතිපත්ති වලට එක නෑ. මොකද මම දන්නවා මට මේ කරපු ප්‍රතිඵල ලැබෙනවා. බෙදා දීපු සල්ලි වලින් සාක්කුවට කීයක් කතා වෙන්නේ නේද? සාක්කුවට එන්න අවශ්‍යතාවය නැහැ. අද ඔබතුමා ඉන්න තැන ඔබතුමා අහපු කරුණු කාරණා බලවාම අපි අපේ මගේ පියා මට දැනන්ත ශක්තියක් කියලා තියෙනවා කමෙන්ට් එකෙන්. ඒ වගේම මා ගොඩ නායකත්ව ව්‍යාපාරයක් තියෙනවා. ඒක දල්දා මාලිගාවේ සංසන්දනය කරලා ඊට විශාල ලොකු ව්‍යාපාරයක් දැන තමයි මගේ උපාධිය. මේ ව්‍යාපාරය තියෙනවා. අපි ඒවා හොඳට පරිපාලනය කරලා තියෙනවා. ඒවට බදු ගෙවලා තියෙනවා. ඒ ඕනේ වෙනත ඉගෙනනය කරන්න ඕන දේ අපි වෝසියෝ දාලා ලබා දෙනවා. ඒවා කරන්න මම අදත් ඉන්නේ මගේ පෞද්ගලික හේතුනේ. මම රටේ පාවිච්චි ගන්න හොඳ වාහනයක් ඒකත් මගේ පෞද්ගලික වීදම යන්නේ තේම අදත් තේම දල්දා මාලිගාවට එනකොටත් එහෙම ආවේ යනකොට යන දවසට යන්නේ එහෙම මගේ වාහනේක මම ගිහිල්ලා මගේ පෞද්ගලික දේවල් බුක්ති දෙනවා. ඒ අනුව මම අඩුව දාන්නේ මගේ නිල රථයවත් මම එදා 2010 පාවිච්චි කරපු නිල රථය තමයි අද නිල රථයක් කියන්නේ අවුරුදු 10ක් මම මාලිගාවෙන් ආවන්නේ. ඒ ගෝණි කෙනෙක් දන්නවා මාලිගාවට මම හැබැයි යන්නේ මගේ පෞද්ගලික දේවල් මම ඔබතුමා එන්නේ හිටපු ජනාධිපතිවරයා පැමිණීමත් සමග හිටපු ජනාධිපතිවරයා ඒ කාලයත් එක්ක වැරදි. මම මගේ මේ නිල කාලය තුළ රටේ අතිගරු ජනාධිපතිවරුන් විධායක ජනාධිපතිවරුන් තිදෙනෙක් යටතේ මට සේවය කරන්න ලැබුණා. මම පත්වීම් ලැබුවේ 2005 ජූලි 1 වෙනිදා. එතකොට එවකට ජනාධිපතිතුමිය චන්ද්‍රිකා කුමාරවිල ජනාධිපතිතුමිය හිටපු ජනාධිපතිතුමා 2005
පහේ නොයම්බර් මාසේ 17 හෝ 18 දිනක තතු වගේ මට මතකයි. ඒතකොට පළවෙනි පෙරහැර මම චන්ද්‍රිකා ජනාධිපතිතුමියට සංදේශ කරනවා. ඉන්න අනතුරුව හයිද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ අවුරුද්දේ මුල ජනවාරි 8 වෙනිදා ඉඳන් වර්තමාන ජනාධිපති ධර්මයන්ති පාලසිංහයි. පයිදින් එහෙම දේශපාලන පසුබිමක් නැහැ මේ තුල මගේ නිලතාවය තියෙනවා. බුදුවාට නෝකුත් මේ උතුමාට මේ සබුදා මේ තියෙන සිදුවීම් දාමයක් ගැන කොහොමද? ඇත්තටම මම කාරුණිකව මාධ්‍ය ආයතන ඉන්ෂන් මෞබිම පත්තරේ ප්‍රේක්ෂකයන්ගෙන් කාරුණික වෙලා හිටින්නේ. දැන් මං අවුරුදු 10ක් සේවය කළා. ඒ සේවය මම රටට කිව්වේ නැහැ. නමුත් මේ කියපු ಸ್ವಲ್ಪ කරුණක් විතරයි. කෙසේ හෝ මම නැවත දිවල් නෙමෙම වශයෙන් ඉල්ලීමට බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා මාධ්‍යෙන් ඉතා කාරුණික වෙල්ලනවා. ඉතා නියතමානීව මේ ඡන්දය අපි බොහොම අපේක්ෂකයන් ඉදිරිපත් වෙන හැම එක්කෙනාම බොහොම එක සුබද කරන්න අපි